ගොළු හදවතින් පසු ලාංකීය තාරුණ්‍ය ආදරයෙන් වැළඳගත් චමත්කාර වස්සාන සිහිනයක සිනමාත්මක අත්විඳ ගැනීම ආදරණීය වස්සානය තාරුණ්‍යයේ ආදරණීය සිනමා යාත්‍රාව උපුල් ශාන්ත සන්නස්ගලගේ නවකතාවක් චාපා ගංගාදරි අභිනායක නම් දියුතු මට මුලගැසුනේ කොළඹ නගරයේ සීලය සොයා පැමිණියයි. සඳළු තලාවල යෝධයන්ට වැල්පත් වල යෞවනයන් වෙම් කළේ සුරංගනා කතාවලට මට දෙයින් අත් මිදිය හැකි නොවේ. අපේ දුවගේ අතින් ඔය ළමයට වරදක් වුණාය කියන හැඟීම උඩ කසුන්ති මත තන්නේ මං මහා නරක කෙල්ලෙක් කියලා. තුන්මන් සැලක ජීවිතේ හැරඹුණා යයි මට සිතේ. ළමයෝ පන්ති කට් කරාම පාඩම් අගෑරෙනවා. සම් මගෙත් එක්ක තරහයි. එහෙම එකක් නෑ. ඉගෙන ගන්න ළමයි එක්ක ගුරුවරු තරහ වෙන්නේ නෑ. ඔයා තර්ස්ට නේද? ඔව්. චාපා ඔයාට මේක දෙන්න කිව්වා. එදා කාර්කේද දුන්න ඇපල් ගෙඩි රහද? ඇපල් කාලා? එහෙනම් පාඩම් කර කර ඉන්න කා නවත්තගෙන පාඩුවිනව දානවා. බොරුවට එනේ බං. දෙයියන්ගේ පුතුන්ට කියනවා වගේ කියන්න ලෝණ කම තිබුණේ. සිංහල සිනමාවට යලිත් ආදරය කැන්දන් වෙන. තාරුණ්‍යේ ආදරණීය සිනමා යාත්‍රාව ආදරණීය වස්සානය. අනේ දෙයියනේ ගන්න බා. මගේ කසල්. රොහන් මගේ කෙල්ල. මගේ හිතේ අනුකම්පාවක් උපදින ගන්නේ නැහැ. ඒත් ස ආදරයක් උපදී. කසුන් ඉක්මිට ස්ටේජ් එක පිටිපස්සට යන්න. චා පැවිත් බලාගෙන ඉන්නවා. මක බලා සිටියා. රුදුරු ගිම්හානියේදී පවා චාපාට වසානයක් වීමට මම සීනමැවි. කුරාකෝ ආදරේ මම තුමසක සංගවා ලැබුවෙමි. SENESH Dissanaike Bandarage චිත්‍රපටය මන් දන්නව කසුන්යාට ආදරේ කියලා. කසුන්ට වැඩිය මටයි චාපව අයිති. ලෝකයේ මම වැරදි සාගත මිනුම් මනුවලට සාප වේවි. ඔබේ කඳුලින් මගේ නුවන් වැසී ගියදා රාත්‍රියේ මන්නිය. ඔබ එන්න ඔබ ඇවිත් යන්න මොනඩත් නෑ ෆ්‍රෙන්ඩ්. ඒකෙන් සෝරි කිව්වේ. ආදරණීය වස්සානය ආරුණ්‍යේ ආදරණීය සිනමා යාත්‍රාව සැබවින්ම මේ ඔබේම ආදර කතාව විය හැකියි.